දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ දසවන වාර්ෂික සමුළුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පළ කළ අදහස් මේ. දැයිය පෙරේද බැඳුම් කර කොමිසමේ අර මුදල් ගන්න අය පිළිබඳ සාකච්ඡාවක් මැන්ඩිස් කම්පැනියෙන් චෙක්පත් 166 කින් මිලියන 1196ක් බෙදලා තියෙනවා. ඔක්කොම එකතු කරලා බලපුවාම මිලියන 3250ක කාරණ මුදලක් ඇලෝෂියස් බෙදලා තියෙනවා දේශපාලඥයන් සහ නිලධාරීන්. ඊයේ පෙරේද යනවා රෝෂි සේනානායක කවුද කොළඹ නගරාධිපති නියගේ උත්සාහයෙන් ගන්නව කට උත්තරයක් මිලියන 22ක චෙක් හම්බෙලා තියෙනවා. හෝටල් බිල් ගියලා තියෙනවා ලක්ෂ 15. ඒ විතරක් නෙමෙයි ලක්ෂ 4 මාර්ග පුතාගේ අම්මගේ වාහනවලට තෙල් ගහලා තියෙනවා. 100යි කට උත්තර දෙන්න. සම දැම්මා නම් තවත් මිලියන 12500කට වැඩිය හොයා ගන්න පුළුවන් බැඳුම් කර වංචාවේ මේ චලාවය. ඒ කොමිසම තව දැම්මේ නැහැ ජනාධිපතිතුමා. හොයන්න ඕන නම් ඒකත් දාන්න. දැන් බලන්නකෝ සභාපතිවරු දාලා තියෙනවා. රක්ෂණ සංස්ථාවේ සභාපතිත්වයම ගොඩහැව මිනිහට නඩු දෙකයි. ඊපස් 110 තියෙන අය ආණ්ඩුව හදයි. අය හදන්නේ එක්සත් ජාතික පක්ෂය නම් අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයක් කියන උන විශ්වාස භංගයක්. ඇයි? හොරු නෙයි. පක්ෂේ නායකයෝ හොරු නම් ඒ පක්ෂේ හොද එකක් වෙනවා. ඒ නිසා ජනතාව ඡන්දය දුන්නට හොඳයි කියලා හිතාගෙන නායකයෝ ජනතාවගේ ඡන්දය අරන් කරන්නේ හොරකම නම් රටක් හදයිද ඒගොල්ලෝ? ඒ ඉලක්කයක් විදිහට හදන්නේ.